අද දහවල් ලෙපාවල නගරයේදී සිවිල් සංවිධාන කිහිපයක් සංවිධාන කර තිබූ විරෝධතා ව්‍යාපාරයකට මැර පිරිසක් පහර දී තිබෙනවා. එම අවස්ථාවේදී විරෝධතාවය රූගත කරමින් සිටි හිරු ප්‍රාදේශීය මාධ්‍යවේදී තිසර සමල් සෝමරත්න මහතාටද මැර පිරිස පහර දී ඇති අතර ඔහුගේ කැමරාවටද බරපතල හානි සිදු වුණා. වියරුවට එරෙහිව වීදියේ විරෝධය මැයින් විරෝධතාවයක් අද පෙරවරුවේ එපාවල නගරයේදී පැවැත්ුණේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්. ඔවුන් පත්‍රිකා වෙදමින් වීදි නාට්‍ය පෙන්වමින් සිවිරෝත්තාවේ පළ කළා. විරෝත්තාවේ අවසන් වී සුළු මොහොතකට පසුව ප්‍රදේශයේ මැර පිරිසක් විරෝත්තාවේ නිරත වූ පිරිසට පහර දුන්නා. එම අවස්ථාවේදී හිරු මාධ්‍යවේදියාටද පැමිණි මැර පිරිස බාධා කළා. පසුවෙම ස්ථානයට එපාවල පොලිසිය පැමිණියා. වාරිපුල ප්‍රදේශයේදී හමුදා සෙබළුකු ගිනියාවියෙන් සිය හිසට වෙඩි තබාගෙන දිවි හානි කරගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ හමුදා සෙබළා සිය පෙම්වතියගේ නිවස ඉදිරිපිට මෙලෙස වෙඩි තබාගෙන ඇති බවයි. වාරිපුල හබගම අවුලේගම ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී හමුදා සෙබළා සිය ගිනියාවියෙන් හිසට වෙඩි තබාගෙන දිවි හානි කරගෙන තිබෙනවා. මෙලෙස මරණයට පත්ව තිබෙන්නේ ශ්‍රී ලංකා පාබල හමුදාවේ මුලතිව් යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ දිමන්තරුවන් සේනාධීර නැමැති අයයි. වයස අවුරුදු 19ක් වන දිමන්ත වාරියපොළ අවුලේගම ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. අද පෙරවරුවේ වාරියපොළ බෝගහගෙදර නිවසට ඉදිරිපිට වූ වත්තක තිබී සෙබලාගේ සිරුර සොයාගෙන තිබෙන්නේ එම ප්‍රදේශයෙන් දැඩි දුගඳක් හැමීම හේතුවෙන්. උදේ එනකොට ගඳ ආවා. ගඳවට පස්සේ ගිහිල්ලා පොඩ්ඩක් බැලුවා. බැලුවට පස්සේ ඊට පස්සේ පොලිසියට කෝල් දුන්නා. මුලතිව් යුද හමුදා කඳවුරේ සේවය කළ මියගේ සිබලා පසුගිය පළවෙනිදා අතුරුදන් වෙත්තේ රාජකාරී ගිනියාවිය සහ පතරුම් 60ක් සමගින්. මේ පිළිබඳව සාක්ෂි කිහිපයක් පොලිසිය විසින් මේ වන විටත් සටහන් කර තිබෙනවා. මෘත ශරීරයේ තිබූ ස්ථානයේ තිබී අදාළ ගිනියාවිය සහ උණ්ඩ පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙය යම් ආකාරයක ප්‍රේම සම්බන්ධතාවයක් මත සිදු කරගත් සියදිවි නසා ගැනීමක්ද නැතහොත් අපරාධයක්ද යන්න පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙනවා. මේ අතර මියගේ සිබලාගේ පෙම්වතිය සහ ඇගේ පවුලේ පිරිස ඔහුට එරෙහිව වාරිපොළ පොලිසිය සිට පැමිණිල්ල කර තිබෙනවා. ඒ මතු ආරක්ෂාව සඳහායි. අපේ මේ නංගි ගෙදුව මේ කෙනෙක් යාළු වෙලා අපේ නංගි මට කිව්වා හම්දාගෙන් පැනපියෙක් කෙනෙක් ඇවිල්ලා ආයුධයකුත් අරගෙන මේමයි කියලා අපිට පොලිසියෙන් ඇවිල්ලා කිව්වා. ඊට පස්සේ තරහවත්ෙන් බෙඩිල්ලකුත් ඇහුණා මේ පොලිසිය ඇවිදිල්ලව ඉන්න වෙලෙම පොඩ්ඩක් ඔයලත් බැලුවා අපිට හම්බුනේ නැහැ ඇවිල්ලා. මේ අතර සෙබලා මියගේ ස්ථානයේදී සොයාගෙනුණු බෑගයක තිබී ඔහු විසින් සිය පෙම්වතිය වෙත පොල් කොළවල ලියන ලද ලිපි කිහිපයක්ද හමුව තිබෙනවා. මලසිරුර පිළිබඳ පශ්චාත්පරණ පරීක්ෂණයේ අද පස්වරුවේ සිදුකරුණේ වාරිපොළ මහේස්ත්‍රාත් AKM පටමැදිගේ මහතාගේ සහ කුරුණෑගල රෝහලේ අධිකරණ වෛද්‍ය අජිත් ජයසේන මහතාගේ ප්‍රධානත්වයෙන්
දේහය වැඩිදුර පරීක්ෂණ සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට රැගෙන ගොස් තිබෙනවා. දැන් රටවටා හිරෝ. රටවටා හිරෝ. හෙටට එදින උදුවප් පෝදිනෙන් ආරම්භ වන ශ්‍රීපාද වන්දනා සමය වෙනුවෙන් පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහ විහාරයේ තැන්පත් කර තිබූ සදාතුක කරඬුව සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රීපාද මළුව වෙත වැඩම කරවීම අද උදෑසන ආරම්භ කෙරුණා. උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරකීමේ ශිෂ්‍ය එකමුතුව කොටුව දුම්රියපළ ඉදිරිපිට නරදහවල් විරෝධතාවක් ආරම්භ කළා. ඒ උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාවට හිමිව තිබූ උපාධි සමානතාව අහෝසි කිරීමට විරෝධය පළ කරමින් විරෝධතාවයේ නිරත සිසුන් වෝඩ් පෙදෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා පැමිණි අවස්ථාවේ ඇති වූ යුණුසුම් තත්ත්වයක්. මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතව සිටි කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ සිසුවෙකු අද පිළියන්දල පොල්කොටුව ප්‍රදේශයේ සිදු අනතුරකින් ජීවිතක්ෂයට පත් වුණා. ඔහු මෙලෙස අනතුරට ලක් වී රාත්‍රියේදී තමන් සමග පාඩම් කළ මිතුරා යතුරුපැදියකින් ඇරලවා යලියමින් සිටියේදී ජනතා විමුක්ති පෙරමුණ මෙරට ප්‍රගතිශීලී ජනතාව අතරමං කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ක්‍රියාකාරීන් පිරිසක් පවසනවා. ඔවුන් මේ බව සඳහන් කළේ ජවි පිට වැට වම අපිට තේමා කොට ගනිමින් අද පැවතු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී. රටවටා හිරෝ. නිව්යෝක් පොලිසිය නිලධාරියෙකු විසින් කළු ජාතකයකට පහර දී මෙයා මේ සිද්ධියට සම්බන්ධ නඩු විභාගයේ තීන්දුවට විරෝධය පළ කරන පිරිස් අදත් ඇමරිකාවේ ප්‍රධාන නගර කිහිපයකදී උද්ඝෝෂණයේ නිරත වුණා. ඇමරිකානු අධිකරණ අමාත්‍යංශ බලධාරීන් පවසන්නේ අදාළ පහර දී මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බවයි. ඒ ගැන තොරතුරු සහ තවත් පුවත් සමගින් දැන් ලෝවටා හිරෝ. පසුගිය ජූලි 17 වනදා නිව්යෝක් නුවරදී එරික් ගාන නැමැති කළු ජාතිකයාට පොලිසිය පහර දී තිබුණේ ඔහු බදු රහිත සිගරට් අලෙවි කිරීමේ නිරතව සිටි බවට සැක කිරීම හේතුවෙන්. නිරායුධව සිටි ඔහු පොලිස් පහර දීමෙන් ජීවිතක්ෂයට පත් වුණා. ඒ සම්බන්ධයෙන් නඩු විභාගයේදී තීරණය කෙරුණේ පහර දීමට සම්බන්ධ පොලිස් නිලධාරියට එරෙහිව අධිචෝදනා නිකුත් නොකිරීමටයි. එම තීන්දුවට විරෝධය පළ කරමින් ඇමරිකාවේ ප්‍රාන්ත රැසක පැවති උද්ඝෝෂණ ව්‍යාපාර අතරතුර ඇති වූ ගැටුම් හේතුවෙන් 83 දෙනෙකු අත්අඩංගුවට පත් වුණා. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ දුම්රිය ස්ථානයකදී කුඩා දරුවන් රැගෙන යන අත්කරත්තයක රඳවා සිටි දරුවෙකු දුම්රිය මාර්ගයට වැටීම හේතුවෙන් තුවාල ලබා තිබෙනවා. දරුවාගේ සියා ටිකට් නිකුත් කරන ස්වයංක්‍රීය යන්ත්‍රය භාවිත කරමින් සිටින අතරතුර දරුවා මෙම අනතුරට මුහුණ දී තිබෙනවා. දැන් ක්‍රීඩා අතරතුර. එංගලන්තයේ සමග පැවැත්වෙන සිව්වන සහ පස්වන එක්දින තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. විශේෂත්වය වන්නේ දගපන්දියවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් පළමු වරට ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවා තිබීමයි. එංගලන්තයේ සමග මීළඟ එක්දින තරඟ දෙක සඳහා නම් කර තිබෙන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකින් 16 දෙනෙකු ඇතුළත්. නායක මැතිව්ස්ගේ සහයට සුපුරුදු පරිදි නම් කර ඇත්තේ ලහිරු තිරිමාන්න. වසර 3කට පමණ පසු ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳ වූ කිලින කණ්ඩම්බි තුන්වන තරඟයේදී අසාර්ථක වීම නිසා ඔහුට සිය ස්ථානය අහිමිව තිබෙනවා. තුන්වන තරඟයේදී මහල වෙනුවට ශ්‍රී ලංකා සංචිතයට කැඳ වූ අශාන් ප්‍රියංජන් මෙම සංචිතයට දතුලත්. එමෙන්ම වේග පන්දු යවන ක්‍රීඩක ශමින් දරංගද එක්දින සංචිතයෙන් ඉවත් කර තිබෙනවා. ඒ වෙනුවට සංචිතයට කැඳවා ඇත්තේ සුරංග ලක්මාල්. චයිනමන් පන්දු යවන්නෙකු ලෙස ප්‍රකට ලක්ෂාන් සඳකැන් දේශීය පළමු පෙළ තරඟවලදී නියෝජනය කරන්නේ CCC ක්‍රීඩා සමාජයයි. පළමු පෙළ තරඟ 14කට ක්‍රීඩා කර ඇති ඔහු එහිදී කඩලු 58ක් බිඳෙලා තිබෙනවා. පළමු තරඟ තුන සඳහා නම් කළ සංචිතයේ සිටි සෙසු ක්‍රීඩකින් සිළු දෙනා මෙම සංචිතයට ඇතුළත්. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර සිව්වන එක්දින තරඟය අනිද්දා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්සන පරිදි හිරු ප්‍රවෘත්ති සෙන සේවාව සක්‍රිය කරගන්න. අපි යලිත් ඔබ හමුවන්නේ අද රාත්‍රියේ 9:30ට. අයිබෝන්.